දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. බැලු බැල්මට අප පය බරවායට පිටිකර බෙහෙත් බඳිමින් සිටිනවා. යථාර්ථයේ වෙනුවට පාට පාට බැලුන් එල්ලමින් සිටිනවා. බැලුන් පුපුරන බව අමතක වී ගොස් තිබෙනවා. අගමැති රනිල් අලුත් කමිටු ගැන කතා කරනවා. පාර්ලිමේන්තුවට මූල්‍ය බලය ලැබෙන ක්‍රම ගැන ඊයේ කතා කළා. මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවට ඒ බලතල දෙන්න නම් දැන් තියෙන නීති ශක්තිමත් කරන්න ඕනේ. අපේ ස්ථාවර නියෝග 111 යටතේ අපිට අධීක්ෂණ කමිටු පත් කරන්න පුළුවන්. අධීක්ෂණ කමිටු පත් කළා තිබුණේ නැහැ. ඒ නිසා යෝජනා කරන්නේ අධීක්ෂණ කමිටු 10ක් පත් කරන්න. මේ අධීක්ෂණ කමිටු 10ට ආණ්ඩුවේ තියෙන විෂයන් බෙදලා දෙන්න පුළුවන්. ඒ අධීක්ෂණ කමිටු වලින් වාර්තා දෙන්න. ප්‍රතිපත්ති ගැනත් පාර්ලිමේන්තුවට වාර්තා කරන්න. ඒකට පාර්ලිමේන්තුව ක්‍රියා කරන්න ඕනේ මේ පිළිබඳව. ඔබම කීවතාවක් කියලා තියෙනවද මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා? දැන් ඇත්තටම පාර්ලිමේන්තුවට මූල්‍ය බලය නැති නිසාද මෙහෙම වුනේ? එහෙමත් නැත්නම් රාජපක්ෂ රෙජිමයේ අත්නෝමතික සූරාකෑම නිසාද? රාජපක්ෂලට ඇති බය නිසා, ගැතිකම නිසා, එහෙයි කියන වන්දිබට්ටයින් නිසාද? පොහොට්ටුවේ එහෙයි කියන එහාට මෙහාට පනින ගෙම්බන් නිසාද? අගමැති රනිල් ඔබේ දෑත් පිරිසිදුද? මහබැංකු චෝදනාවලින් දැන් ඔබව සහ අර්ජුන්ව රාජපක්ෂලා නිදහස් කරලද? රටේ ජනතාව ඔබලව සියලු දූෂණ චෝදනාවලින් නිදහස් කරලද? ඇත්තටම මේ රටට වුණේ මොකක්ද කියලා හරියට විමසා බලන්නම ඕනේ. ඊට පෙර දැන් අප ඉන්නේ කොහේද කියලා බලමු. ලෝකේ රටවල ආර්ථික තත්ත්වයන්, ඒ රටවල ණය සහ ගෙවීමට ඇති හැකියාවන් අනුව විවිධ වර්ගීකරණයන්ට ලක් වෙනවා. ඒ සඳහා පිළිගත් ජාත්‍යන්තර ආයතනයක් තමයි ෆිච් රේටින්ස් ආයතනය. අපව 7 වතාවක් පහත දාලා තියෙනවා. ඒ 2015 සිට 20-22 දක්වා අතර කාලය තුලයි. මේ 7 වතාවෙන් 5 වතාවක්ම අපව පහළට දාලා තියෙන්නේ 2020 අප්‍රේල් ඉඳලා මේ දක්වා තමයි. දැන් අපි ඉන්නේ කොහේද? RD කියන ස්ථානයේ. RD කියලා අප සිංහලෙන් තේරුම් කළොත් අපේ රට කිසිදු වර්ගීකරණයකට ඇතුළත් කරන්න බෑ කියන තැනක තමයි දැන් ඉන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ තුල අප ඉන්නේ කොහේද කියලාවත් දැන් හිතාගන්න බෑ. ඒක තමයි RD කාණ්ඩයට දැම්මහම වෙන්නේ. දැන් අප ඊළඟට වැටෙන්න තියෙන්නේ D කියන තැනට. D කියලා කියන්නේ defaulted, එහෙමත් නැත්නම් බංකොලොත් කියන තැන. ඇත්තටම Fitch Ratings ලා කිව්වත් නැතත් අප දැන් ඉන්නේ බංකොලොත් තැනක. මෙහෙම වෙන්න 1948 නිදහසින් පසු ආව ගිය හැම ආණ්ඩුවක්ම අඩුවැඩි වශයෙන් වග කියන්න ඕනේ. ඒක ඇත්ත. ණය ගැනීම නෙමෙයි ප්‍රශ්නය. ගත්ත ණය යොදවපු තැන් හා ඉන් ලැබුණු ප්‍රතිලාභ මොනවාද කියන එකයි. ලැබුණු ණයවලින් මොනතරම් කොටහක් හොරා කෑවද කියන එකයි ප්‍රශ්නය. මහවැලිය අදත් රටට ඵලදායි ව්‍යාපෘතියක්. නමුත් මහවැලියට දාපු සිමෙන්ති කොට්ටේනුත් ඒ කාලේ රුපියලක කොමිස් එකක් ගැහුවා කියලා ප්‍රසිද්ධ චෝදනාවක් තිබුණා. අපේ රටේ ජනතාවගේ මුදලින් කොමිස් සහ හොරා කෑම පිළිබඳ චෝදනා හැම විටම හැම ප්‍රධාන පක්ෂයකටම එල්ලවන්නේ විපක්ෂයට ගියාම. ඊට පස්ව ආණ්ඩු බලය ලැබුණාම දූෂණ වංචා චෝදනා එහෙමම අමතක කරලා දානවා. ඊට පස්සේ හොරකම් ගැන වගේ වගක් නැහැ. බලාගෙන ගියාම අන්තිමට හොරකම් කරලා තියෙන ජනතාව වගේ තමයි පේන්නේ. අපේ රටේ ජනතාවගේ සුභසිද්ධියට ගත්ත ණයවලට මොකද වෙන්නේ කියලා හිතාගන්න හොඳ උදාහරණ දෙකක් දෙන්නම්. 2012 ගම්පහ ජල යෝජනා ක්‍රමයක් කැබිනට්ටුවට එනවා. කැබිනට් එක එදා තිබුණේ 9ට. තීන්දුව තීරණ ගත්තෙත් රාජපක්ෂලා. ඇමරිකානු ඩොලර් මිලියන 150ට ඉවර කරන්න තිබුණු එකට 229.5ක්, ඒ කියන්නේ වැඩිපුර ඇමරිකානු ඩොලර් මිලියන 75.5කට වැඩියෙන් වැය වෙනවා. මේ ණය චීනෙන්. හදන්න දෙන්නෙත් චීන යන්ත්‍රෝපකරණ ඉංජිනේරු සමාගමෙහිවත් CMEC එකට. වැඩි වූ මුදල ආශ්චර්යයක් නේද? ඇමරිකානු ඩොලර් මිලියන 150කට විතර හදාගන්න පුළුවන් එකකට ඩොලර් මිලියන 229.5 කජු ඇටද කොස් ඇටද? නොරොච්චොලෙත් එහෙමම තමයි. අදටත් පුදුම කරච්චලයක්නේ. බාල යන්ත්‍රෝපකරණ, බාල තාක්ෂණය,
චීනයෙන් තමයි සියල්ල. මේ CMEC සමාගමම තමයි ඒකත් කළේ. ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 280යි. වැය වූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 455යි. ආශ්චර්යය තමයි මේ ව්‍යාපෘතිවල මුදල සෑම විටම දෙගුණ වෙලා තියෙනවා, ඩබල් වෙලා තියෙනවා. ණයත් චීනෙන් සමාගමත් චීනෙන් වීම. ඇස්තමේන්තු මුදල එකපාර ඩබල් වීම. ඇත්තටම නොරොච්චොලෙත් හදපු මේ සමාගම ඒකට සුදුසු ආයතනයක් නෙමෙයි කියලා නොදන්න කෙනෙක් නැහැ. ඒ සමාගමටම තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ඉඳලා හම්බන්තොට දක්වාත් බෙලියත්තේ කොටසත් ඉදි කරන්න දුන්නේ. ඒකත් ඇමරිකානු ඩොලර් මිලියන 427.7ක්. ඇත්තටම මෙම සියලු ගනුදෙනුවල විශේෂත්වය මොකද්ද? චීන ණය. චීන සමාගමක්. කොන්ත්‍රාත්තුවත් චීනෙට. ඇස්තමේන්තුගත මුදල සැනකින් ඩබල් වෙනවා. ටෙන්ඩර් ඇත්තෙම නැහැ. දැන් කොහොමද රටට මොකද වුණේ කියලායි අමුතුවෙන් කියන්න ඕනෙද? ණයවලට මොකද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනෙද? ඇත්තටම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියන්නෙත් අපේ රටේ ෆේල් ආයතනයක්. හැමදාම පත්තුනේ කාට හරි කඩේ යන කොන්ද පණ නැති උදවියම තමයි. හරි හමන් කෙනෙකු පත්තුනොත් ටික දවසයි ගෙදර යවනවා. හරියට හොයලා බැලුවොත් එකවර කෝටිපතියන් වූ 2,000 to 3,000 විතර හොයාගන්න පුළුවන්. අවාසනාවේ මුදල් තියෙන්නේ මේ රටේ නෙවෙයි, බොහෝ වෙලාවට සිංගප්පූරුවේ හෝ ඩුබායි වල. මේ අතර අනිවාර්යෙන්ම ඉහළ රාජ්‍ය නිලධාරීන් 250-300ක් විතර ඉන්නවා. මේ රටේ දේශපාලනඥයින් හොරා කනකොට ඊට මුක්කු ගහලා හොරා කන රාජ්‍ය නිලධාරි තන්ත්‍රයක් තියෙනවා. ඉන්නවා ඒ කණ්ඩායමත් මේ සෑම දූෂණයකම වංචාවකම කොටස්කරුවන්. ඩොලර් මිලියන 25ක් විතරවත් අඩුම ගානේ මේ නිලධාරීන්ට කොමිස් මුදල් වශයෙන් ලැබෙනවා. කෝටිපති රාජ්‍ය නිලධාරීන් ඉඳලා තියෙනවා ඉන්නවා. සමහරු දැන් විශ්‍රාම ගිහින් රටෙත් නැහැ. ඇත්තටම දේශපාලනඥයින් බය නැතුව අදත් හෙටත් හොරා කන්නේ ඒ අයට ලැබෙන මේ සහය නිසයි. බලන්න මේ රටම මේසා විශාල අගාධයකට ඇදලා දාපු පහුගිය දවස්වල ගත්තු තීන්දුව තීරණ අරන් තියන්නේ කවුද කියලා. ඒ බව හරි අපූර්වට කෝප් කමිටුවේදී හෙළි වුණා. මේ අපරාධයට ආසන්නම වගකීම පැවරෙන අය ගැන ඉදිරි ටෙලිවැකියේදී විස්තර ඇතුවම ලියන්නම්. නමුත් පසුගිය කෝප් කමිටුවලදී හෙළි වූ කරුණු අනුව මේ අපරාධයට මේ ආර්ථික ව්‍යසනයට ආසන්නව වග කියන්න ඕනේ නම් ටික විතරක් අද මතක් කරන්න. මේ ඩෙට් සස්ටේනබිලිටි ඉෂුව එක ඇඩ්‍රස් කරන්න. මම දන්න තරමින් IMF එක මාරිෆයි එකක් මේ ගන්න රික්වෙස්ට් එකක් කරා. මම හිතන 2020 අප්‍රේල් වගේ කාලෙක. ඒක හැබැයි මොන හේතුවකට හරි ප්‍රොසෙස් වුණේ නැහැ. ඒ රික්වෙස්ට් එක හේතුව ඒ වෙලාවේ RFI රික්වෙස්ට් එක කරන වෙලාවේ මම සීනියර් ඩිපුට් ගාන විදිහට ඉන්නකොට ටෙක්නිකල් මට්ටමේ සාකච්ඡා මම තමයි මුලිකත්ව අරගෙන IMF ටෙක්නිකල් ටීමත් එක ඩිස්කස් කරේ. RFI එක රික්වෙස්ට් එක කරාට පස්සේ මුදල් මෙතුමා ඒ වෙලාවේ ජාතික මුල්ලර මුදලේ මත එතුමුණේ ඒගොල්ලෝ කරා ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් කියන එක තමයි මුලින් පළවෙනි ඉන්ස්ට්‍රුමන්ට් එක ඒගොල්ලෝ කරන්නේ. ඒක කරලා බලලා කියනවා අපේ ණය යම්කිසි ආකාරයක ඒගොල්ලන්ගේ ඇසම්ෂන් එක අනුව ඉදිරි අවුරුදු පහ තුළ ඩෙට් සස්ටේනබල් නෑ කියන නිගමනයකට ඒගොල්ලෝ ආවා. ඒ ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර්ස්ලා අපොයින්ට් කරන්න ඕන කියන යෝජනාව අරගෙන ආවා. ඒ මතය පැහැදිලිව දැනුම් දුන්නා. දැනගත්ත ඒ කාලේ හිටපු පණ්ඩක් මේ ජනාධිපති ලේකම් තමයි ප්‍රධාන වශයෙන් තීරණ ගත්ත වෙලාවේ. එතකොට එතෙන්දී ගත්ත තීරණය තමයි අපි කිසිම වෙලාවක ඩෙට් රිසර්ච් කරන්නේ නැහැ. අපි අර ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්තුනේ එතුමත් එක්ක. ඒ අධ්‍යක්ෂතුමා කතා කරේ කෙලින්ම ජනාධිපති ලේකම් තුමා තමයි ඉහළ මට්ටමේ සාකච්ඡාව ගිය එතන. එතකොට එතෙන්දී තීරණය කර අපි ඩෙට් රිසර්ච් කරන්නේ නැහැ. මුදල් ඇමතිව සිටි මහින්ද රාජපක්ෂ. එවකට මහ බැංකු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන්. හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්. ජනාධිපති ලේකම් PB ජයසුන්දර. මුදල් මණ්ඩල සාමාජික ව්‍යාපාරික සමන්ත කුමාරසිංහගේ නමත් මේ අතර කියවෙනවා. මුදල් අමාත්‍යංශ ලේකම් SR ආටිගල. මේ කණ්ඩායම ගත්තු සමහර වැරදි බරපතල තීන්දු නිසා අපේ රට ක්‍රමක්‍රමයෙන් මේ අගාධයට ඇද වැටුණු බව කෝප් කමිටුවේදී යම් ප්‍රමාණයකට හෙළි වුණා. කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් කිව් වැකියකින් ටෙලිවැකිය අවසන් කරන්නම්. මේ ආර්ථික අපරාධය ගැන හෙට දිනක ටෙලිවැකියකදී වැඩිපුර ලියන්නම්.
ආර්ථිකයේ සම්බන්ධයෙන් තීන්දුව තීරණගත් කිහිප දෙනෙකු මේ අපරාධයට වගකිව යුතුයි. චරිත හේරත් කෝප් සභාපති.